ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10කින් අඩු කරන බව සමස්ත ලංකා බේකර් හිමියන්ගේ සංගමය සඳහන් කළා. ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමග මිල ප්‍රදර්ශනය නොකරන වෙළඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අද දිනේ පාරිභෝගික අධිකාරිය කටයුතු කරා. ඒ හින්දා අපි සොයා බැලුවා ඇත්තටම පාන් ගෙඩියක් රුපියල් 10කින් අඩුවීම ප්‍රමාණවත්ද? මේ පිළිබඳව ජනතාව දරන්නේ කුමන මතයක්ද? අද පොයින්ට් තුලින් සොයා බැලීම ඒ ගැන. කරකාපු හැටියෙන් දැන් අඩු වෙනවනේ ගොල්ලෝ 75 කාලා තියෙන පාන්. ඉතින් අර මේ වගේ ගානක් අඩු කළා කියලා ඉතින් මහා ජනතාවට සෙතක් වෙන්නේ නැහැ. 10කින් 5කින් ඒ වගේ අඩු කරන එක වැඩක් වෙන්නේ නැහැ. 10 වැඩක් නැහැ. 10 මොනවද කරන්න පුළුවන්? ටොපියක් කන්න පුළුවන්ද? ටොපියක් රුපියල් 10යි. ඉතින් තව අඩු වෙන්න ඕන. නේ දුප්පත් මිනිස්සුනේ පාන් කන්නේ. ඒකෙන්ද අඩු වෙන්න ඕනේ. ඔය පුංචි කෑම වල ගානක් අඩු වුණා නම් හොඳයි. 250 300 තියෙනේවත් තියෙනවා. කඩවලින් අඩු වෙන්නේ නැහැ. දැන් මේ හන්දියෙම කඩ ටිප් එක බැලුවොත් මේක එක ගානක් එහා කඩ එක ගානක් බරෙන් වෙනස් හැම දෙයක්ම. මේ මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කරන්න කියලා මේ බේකරි හිමියෝ තාම මේ සහනය පාරිභෝගිකයාට දෙන්න සූදානම් වෙලා නැහැ. ඒ බව අපි දැන් තහවුරු කරගත්තා. මොකද වෙළඳසැල් වලට ගිහිල්ලා අපි බැලුවේ මේ බේකරීමේ අඩු කරලා තියෙන මහා ජනතාව වෙනුවෙන් ඊයේ මිල මේ තියෙන්නේ අද මිල නව මිල මේ 140 කරලා තියෙනවා. අඩු කරන්නේ නැහැ. මේ සහනය ලබා දෙන්නේ නැහැ පාරිභෝගිකයට. ඒක තමයි අපි ඉල්ලන්නේ වෙළඳැමතිවරයාගේ මිල පාලනයක් ගේන්නේ. ග්‍රෑම් 450 නම් පාන් ගෙඩිය රුපියල් 130ද කියන්නේ 130 කියන්නේ. එතකොට හැමදැනම මේ පාන් ගෙඩිය ග්‍රෑම් 450 පාන් ගෙඩිය හම්බෙනවා මේ ජනතාවට. නවතම පුවත් දැනගැනීමට ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කරන්න.